මේ දැක්වෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 25ක් පමණ ඈතින් පිහිටා තිබෙන NGC 1156 වශයෙන් නම් කර ඇති චක්‍රාවාටයයි. මෙම චක්‍රාවාටයේ හැඩය පිළිබඳව සුවිශේෂී කරුණක් තිබෙනවා. එය තමයි මෙම චක්‍රාවාටය සර්පිලාකාර චක්‍රාවාට එසේත් නොමැතිනම් ස්පයිරල් ගැලැක්සීස් වර්ගීකරණයට හෝ ඉලිප්සාකාර චක්‍රාවාට එසේත් නොමැතිනම් එලිප්ටිකල් ගැලැක්සීස් වර්ගීකරණයට යන වර්ගීකරණයන් දෙකටම අයත් නොවීම. විද්‍යාඥ ප්‍රකාශ කරන ආකාරයට මෙම චක්‍රාවාටය මැදයේ සර්පිලාකාර චක්‍රාවාටයක දක්නට ලැබෙන අයුරින් තාරකා ඝනත්වයේ වැඩි හරයක් එසේත් නොමැතිනම් සෙන්ට්‍රල් ගැලැක්ටික් බල්ජ් එකක් තිබුණත් එම සෙන්ට්‍රල් ගැලැක්ටික් බල්ජ් එක වටා සාමාන්‍ය සර්පිලාකාර චක්‍රාවාටයක දක්නට ලැබෙන ආකාරයට සර්පිලාකාර අත් එසේත් නොමැතිනම් ස්පයිරල් ආම්ස් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙම චක්‍රාවාටය තුළ ඉලිප්සාකාර චක්‍රාවාටයක දක්නට ලැබෙන ආකාරයට පැරණි තාරකාවලින් නිකුත් වන ඩිෆියුස් ග්ලෝ එකක් වැනි ලක්ෂණයක්ද තිබෙනවා. නමුත් එයට අමතරව මෙම චක්‍රාවාටය සතුව පැරණි ඉලිප්සාකාර චක්‍රාවාටයක් සතුව ඇති වෙනත් ලක්ෂණයන්ද දක්නට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මෙම චක්‍රාවාටයේ රතු පැහැති ප්‍රදේශවලින් නිරූපණය වන්නේ තරු ඉතාමත් බහුල වශයෙන් බිහිවෙමින් තිබෙන ස්ථානයි. නමුත් පැරණි ඉලිප්සාකාර චක්‍රාවාටයක් තුළ මේ ආකාරයට නවතරු විශාල වශයෙන් බිහිවීමක් බලාපොරොත්තු වීමට බැහැ. මෙම හේතුන් නිසා තමයි මෙම NGC 1156 චක්‍රාවාටය අමුතු එසේත් නොමැතිනම් ස්ට්‍රේන්ජ් ගැලැක්සි එකක් වෙන්නේ. එනම් එය සර්පිලාකාර චක්‍රාවාට සහ ඉලිප්සාකාර චක්‍රාවාට යන චක්‍රාවාට වර්ගීකරණයන් දෙකටම අයත් වන ලක්ෂණයන් පෙන්නුම් කළත් එය මෙම චක්‍රාවාට වර්ගීකරණයන් දෙකටම අයත් වන්නේත් නැහැ. එම හේතුව නිසා විද්‍යාඥයන් මෙවැනි අසාමාන්‍ය හැඩයක් තිබෙන චක්‍රාවාටයන් නම් කරන්නේ ඉරගියුල ගැලැක්සීස් වශයෙන්. මීටත් අමතරව සාමාන්‍යයෙන් චක්‍රාවාට තිබෙන්නේ චක්‍රාවාට පොකුරක වුවත් මෙම චක්‍රාවාටය තිබෙන්නේ එලෙස චක්‍රාවාට පොකුරක නොවේයි. එලෙස තනිව ඇති මෙම චක්‍රාවාටය තනි චක්‍රාවාටයක් එසේත් නොමැතිනම් අයිසොලේටඩ් ගැලැක්සි වශයෙන්ද විද්‍යාඥයන් විසින් නම් කරනවා. මම හිතනවා චක්‍රාවාටයන් සහ ඒවායේ හැඩයන් පිළිබඳව යම් අදහසක් ඔබට මෙයින් ලැබෙන්නට ඇතැයි කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ජේම්ස් වෙබ් දුරේක්ෂණ නිරීක්ෂණය කළ කාට්වීල් ගැලැක්සි එක පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ හබල් දුරේක්ෂණයෙන් ලබාගත් තවත් සුවිශේෂී ඡායාරූපයක් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.